History of Sri Lanka YouTube නාලිකාව මගින් අද අපි සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන්නේ මහා විහාර දානශාලා පිළිබඳව. මේ දානශාලාව පිහිටා තිබෙන දිස්ත්‍රික්කය වන්නේ කවුරුත් දන්නා කියන අනුරාධපුර දිස්ත්‍රික්කය. මේ දානශාලාව පිහිටලා තියෙන්නේ රුවන්වැලි සෑයටත් ලෝහ ප්‍රාසාදයටත් ආසන්නයි. ඉතින් මේ දානශාලාව ගොඩනගා තියෙන්නේ එහෙමත් නැත්නම් නිර්මාණය කරලා තියෙන්නේ කිස්තුපූර 300 වසරේ රජකම් කළ දේවානම්පියතිස්ස රජතුමා විසින්. මේ ගොඩනැගිල්ල ඉදිකිරීම සිදු කරන අවස්ථාවේදී ඊට ප්‍රථමයෙන් මේ ස්ථානයට පැමිණි මිහිඳු මහරහතන් වහන්සේ මේ ගොඩනැගිල්ල අනාගතයේ දිවන බව මල් මිටක් විසිකොට මේ ස්ථානයට විසිකොට ඒ බව සනාථ කර තියෙනවා. ඉතින් ඒ වගේ ඓතිහාසික තොරතුරු මහා වංශයේ දීප වංශය ආදී මූලාශ්‍ර වලින් අපිට වැඩිදුර තොරතුරු වශයෙන් දැනගන්න පුළුවන්. ඉතින් අපිට ප්‍රධාන වශයෙන් මේ දානශාලාවේ උතුරු පැත්තට වන්න විශාල බත් ඔරුවක් දැක ගන්න පුළුවන්. ඒ විශාල බත් ඔරුවේ දිග අඩි 45ක් වශයෙන් ගණන් බලා තියෙනවා. ඉතින් එක සැරේම මේ දානශාලාවෙන් භික්ෂූන් වහන්සේලා 3000කට පමණ දානය සපයන්න පුළුවන් බව සනාථ කරගෙන තියෙනවා. ඒ තරම් විශාල බත් ඔරුවකින් බත් සැපීම ඉතාමත් පහසු කාර්යයක් නොවේ. ඉතින් ඒ ආකාරයට බැලුවහම විශාල කාර්යයක් මහා විහාර දානශාලාවෙන් සිදු කරලා තියෙන බව පෙනී යනවා. ඔබට මේ දැන් පෙනෙන්නේ ඒ අඩි 45ක් පමණ දිග බත් ඔරුව. ඉතින් මේකේ තමයි භික්ෂුන් වහන්සේලාට දානය පූජා කිරීම සඳහා බත් ආදිය යොදන්නේ. ඉතින් මේ පිළිබඳව දැනගැනීමට මහා වංශය ආදී මූලාශ්‍රයේ වැඩිදුරට අධ්‍යයනය කරන්න හැකියාව තියෙනවා. ඒ වගේම තමයි මේ දානශාලාවේ ජලය කළමනාකරණය කළ ආකාරය මේ දැන් දැක්වෙන ජල කාණු පද්ධතිය මගින් ඔබට පෙනී යනවා. මේ ආකාරයේ විශේෂ වැදගත්කමක් ඇති විශාල දානශාලාවක් වූ මහා විහාර දානශාලාව නිසි ආකාරයේ සංරක්ෂණය කටයුතු මේ වර්තමානයේ වන විටත් සිදු කරලා තියෙනවා. ඒ අනාගතයටත් රැකගැනීමේදී අපිත් වගකීමක් කරගත යුතුයි. අනුරාධපුරේ යන ඔබ සෑම දෙනාම මේ ස්ථානයට ගියාට පස්සේ මේ සියලුම නටබුන් ආදී නරඹන්න පුළුවන්. ඓතිහාසික මූලාශ්‍රය වල දැක්වෙන තවත් තොරතුරක් වශයෙන් ක්‍රිස්තු වර්ෂ 200 වසරේදී වසඹ රත්තුමා මිහින්තලේ දානශාලා